लोकये अटवन पुदुमेय लेस सीगिरिय नाम करनु लबनवा ए शेष खंदक वन सीगिरिय विश्मित राजधानिया बबट पत कर तिबीमे हेतु वेनुई एसे सीगिरियट अतिशय समान वसर 5000ක් පෙරනි නගරයක්ද ජපාන මුහුදේ පවතින බව ඔබ මෙතෙක් දැන සිටියද මේ ඒ පිළිබඳව අනාවරණයක් ජපානයේ මෝර මත්ස්‍යන් දඩයම් කරන කණ්ඩායමක් එරට යනාගුණි දූපත් ආශ්‍රිතව මුහුදේ ගවේෂණයකදී මුහුදු පතුලේ මෙම නගරය සුවාගනු ලැබුවා එම නගරය දෙවන්ත ශෛලමේ නගරයක් වන අතර එහි දිග මීටර් 500ක් පමණ ලෙසයි හඳුනාගනු ලැබුවේ අති දෙවන්ත මෙම ශෛලමේ නගරය මීටර් 130ක් පළලවන අතර එහි උස මීටර් 90ක් වනවා මෙම විශ්මිත ස්ථානයේ විශේෂත්වය වන්නේ එය සීගිරි පර්වතයට අතිශය සමාන ලෙස දෙවන්ත ශෛලමේ නගරයක් ලෙස නිර්මාණය කර තිබීමයි මෙහි දිස්වන ආකාරයටම මෙම ශෛලමේ නගරයේ ඉහළ කොටසේ ජල තටාකය සහ ත්‍රිකෝණාකාර පොකුණු පවතින අතර සීගිරියට සමාන අයුරින්ම එහි ඉහළට ගමන් කිරීමට මාර්ග කිහිපයක්ම මෙම වසර 5000ක් පෙරනි නගරය තුල පවතිනවා එමෙන්ම මෙම දෙවන්ත ගල් නගරය වටා අඩි 30ක පමණ මාර්ගයක්ද පවතින අතර අඩි 33ක් උස ප්‍රකරයක්ද නිර්මාණය කර ඇත්තේ වසර 5000කට පමණ පෙරයි මෙම මුහුදු පත්ලේ ඉදිකිරීම අතිශය විස්මිත වන්නේ එහි පාෂාණ ඉතා නිවැරදි ආකාරයට කපා තිබීම හේතු වෙනුයි වසර 5000කට පෙර මෙම නගරයේ කවරෙකු වාසය කරනු ලැබුවේ දැයි සැකයක් පවතිනවා කෙසේ වෙතත් අද වන විට මෙම දෙවන්ත නගරය මුහුදු පතුලේ පැවතීමට යම් හේතුන් බලපා තිබිය හැකි බවයි පර්යේෂකයන් පවසන්නේ සීගිරියට සමාන හැඩයක් ඊට සමාන මාර්ග ගල් පඩිපෙල් පොකුණු මෙන්ම ප්‍රකාරයද මෙහි විශ්මය මතු කරනු ලබන්නේ ප්‍රශ්නාර්ථයන් රසක්ද මතු කරමුනි සීගිරිය රාවණා රජුගේ ආලක මන්දාවලස පවසනු ලබන අතර එකල ඉන්දුනීසියාවේ බාලි දූපත් ආශ්‍රිතව කලාපයද රාවණා රජුගේ පාලන කලාපයක් වූ බවට අදටද විශ්වාස කරනු ලබනවා ඒ ආශ්‍රිතවයි ජපානයේ මේ දූපත් කලාපයද පිහිටනු ලබන්නේ ඒ අනුව ඇතැම් විට සීගිරිය සහ ඊට සමාන මෙම විශ්මිත මුහුදු පත්ලේ නගර අතර ඍජු සම්බන්ධතාවයක් පැවතිය හැකි බවටයි සැකමතු වන්නේ. කෙසේ වෙතත් මෙම විශ්මිත ස්ථානය හෙළි කරනු ලබන්නේ වසර 5000කට පෙර මිනිසාගේ විශ්මිත හැකියාවයි. කෙසේ වෙතත් එය නිර්මාණය කළ ආකාරයන් ගැනත් එය කවරෙකු විසින් භාවිත කරනු ලැබුවේදයි මෙතෙක් අනාවරණය කර ගැනීමට පර්යේෂකයන් සමත් වී නැහැ. මේ සම්බන්ධව ඔබගේ අදහසක් පහතින් කමෙන්ට් කරන්න.